පස්සේ අනිවාර්යයෙන්ම පැය භාගයක් තියාගන්න කිසිම ප්‍රශ්නයක් ගැන හිතන්න නැති වෙලාවක්. වාට බැයි නම් නිදා ගන්න කලින් පැය භාගයක් ෆෝන් එකකින් කරලා තියන්න. ඔයා අදක්ෂයෙක්, ඔයා දුර්වලෙක්. කොහොම මිනිස්සුෙකුට මේ ලෝකේ සර්වයිව් වෙන්න බෑ. උපරිම වශයෙන් දෙකට වඩා හැරලා ඉන්න එපා. සහ 6ට වඩා නිදා ගන්න එපා. නෑ. ඔයාට වැඩිපුර හොඳට පාඩම් කරන්න පුළුවන් වෙලාව ඔයා තේරුම් අරන් ඉන්නේ රෑ කියලා නම් ඒක නම් ඇත්තටම ඔයාට වඩා සාර්ථකව වැඩ කරන්න පුළුවන් වෙලාව. සමහරුන්ට ගෙදර දුරේ සද්ද බද්ද. ඒතර මං කියන්නේ හරි කමක් නෑ රෑට පාඩම් කරන්න. දවල්ට ඕන නම් ටිකක් නිදා ගන්න. හරියන්නේම නැත්නම් ඒ පැය නිදා ගන්න. පැයක් විතර ඔයා තියා ඔයාට නිදි මතම එන වෙලාව ඔයා නිදා ගන්න තියා ගන්න. ඒ වෙලාව නිදිනේ. ඒතර ප්‍රශ්නයක් නෑ. නඩු ගන්න හිතේ අමාරුව හරි හරියනවනේ. නිදිමත වෙන්න හේතු ගොඩක් තියෙන්න පුළුවන්. මිනිස්සුන්ට නිදිමත වෙන්න හේතු ගොඩක් තියෙන්න පුළුවන්. එකක් තමයි තමන්ගේ සාමාන්‍ය නිින්ද මදි. يعني මම කියන්නේ සාමාන්‍යයෙන් ළමයෙක් මේ කාලේ පැය 4ක් අවම පැය 6ක් වගේ උපරිම නිදා ගන්න කියලා. හොඳට මුලින් නම් වැඩ කරගෙන ආපු ළමයෙක් නම් පැය 7කට 8කට නිදා ගත්තත් මට ප්‍රශ්නයක් නෑ. ඌ ඉස්සර ඉඳන් වැඩ කරලා තියෙන නිසා. නමුත් ඒගොල්ලන්ට වඩා මම කතා කරන්නේ මේ જાතිය ගැන. එතකොට පැය 6ක් උපරිම පැය 4ක් අවම නිදා ගන්න. සහ දැන් සමහරු ඉන්නෝනේ රැයට පාඩම් කරන අය කමක් නැහැ. ඔයාට වැඩිපුර හොඳට පාඩම් කරන්න පුළුවන් වෙලාව ඔයා තේරුම් අරන් ඉන්නේ රැ කියලා නම් ඒක නම් ඇත්තටම ඔයාට වඩා සාර්ථකව වැඩ කරන්න පුළුවන් වෙලාව. සමහරුන්ට ගෙදර දුරේ සද්ද බද්ද. ඒතර මං කියන්නේ හරි කමක් නැහැ රැයට පාඩම් කරන්න. දවල්ට ඕන නම් ටිකක් නිදා ගන්න. හැබැයි කොයිම වෙලාවකවත් පාන්දර 2කට වඩා වෙලා ඇහැරලා ඉන්නත් එපා. සහ මේ උදේ 6ට වඩා නිදා ගන්නත් එපා. දෙක වෙනකොට නිදා ගන්න කොහොමත් ඊට වඩා හැරලා ඉන්න එපා. උදේ 6 වෙනකොට හැරෙන්න කොහොමත් ඊට වඩා නිදා ගන්න එපා. මේ වෙලාව ඒ වෙලාවල් දෙක දෙපැත්ත බැලන්ස් කරන්න. හරි. ඒ වාට ඕන නම් එකට නිදා ගන්න ඕන නම් 12 නිදා ඒක ප්‍රශ්නයක් නෑ. මං කියන්නේ උපරිම වශයෙන් දෙකට වඩා හැරලා ඉන්න එපා. සහ 6ට වඩා නිදා ගන්න එපා. ඔය දෙක ඇතුලේ මේක මැනේජ් කරන්න. ඔය දෙක ඇතුලේ අර ඔයාගේ يعني ඔය සීමාවන් පනවලා මේ පැය ගන්නවා නිදා ගන්න. හරි. ඊට පස්සේ දැන් ඔය දවල්ට නිින්ද යන එක තියෙනවනේ. ඒක ළමෙක් මරු එකක් කියලා තිබ්බා. මොකද්ද දැන් දවල්ට කෑවහම නිදිමතයිලු. දවල්ට ගොඩක් කෑවහම නිදිමත හින්දා කන එක අඩු කරාලු. දැන් උට ගැස්ට්‍රයිටිස්ලු. මොකද ප්‍රශ්නේ කන එක කෑවම නිදිමත එනවා කියලා කන එක අඩු කළා. දැන් ගැස්ට්‍රයිටිස් ඇදලා කෙල වෙලාලු වෙන්නේ. එහෙම ප්‍රශ්න තියෙනවා සමහරව. මෙහෙමයි දවල්ට නිින්දන එක සම්බන්ධව එකක් තමයි අඩු කරගන්න බලන්න. ඒ කියන්නේ ඒ වෙලාවට ඔයා වැඩ කරන්න ගන්න ඕනේ. ඔයා කරන්න ආස සබ්ජෙක්ට් එක ගෙවෙන වැඩක්. ඒ කියන්නේ පාඩම් කරනවා වගේ එකක් දාගන්නේ නැතුව ප්‍රශ්න ටිකක් ඔයා කැමතිම සබ්ජෙක්ට් එකක ප්‍රශ්න ටිකක් කරන විදිහක්. ඒ කියන්නේ මොකක් හරි ගෙවෙන වැඩක්. සහ ඔයා අලුත් දෙයක් ඉගෙන ගන්න නැතුව පරණ දෙයක් මතක් කරලා අර පොත්පත් ටිකක් පෙරලලා ඇක්ටිව් වැඩක් කරන්න ගන්න. ඉනැක්ටිව් දෙයක් කරන්න නැතුව ඇක්ටිව් දෙයක් කරන්න ගන්න. සහ පුළුවන් නම් ඇවිදවිද පාඩම් කරනවා වගේ තවදුරටත් ඒක ක්‍රියාකාරී කරගන්න බලන්න. දවල්ට නිින්ද යනවාම නම් සහ කොහොම කරත් හරියන්නේ නැත. ඒ කියන්නේ ඇවිදවිද පාඩම් කරද්දි නිින්ද යනවා වගේ වෙනවා නම් නිදා ගන්න. මං කියන්නේ දවල්ට පැයක් තියාගෙන නිදා ගන්න. ඒක හොඳ දෙයක් නෙවෙයි. තමයි සමහර වෙලාවට ශරීර සෞඛ්‍ය රැම්මෙන් බැලුවම නමුත් මේ වෙලාවේ ඒ පැය අමාරුවෙන් ඇහැරලා ඉන්නවට වඩා හොඳයි නේ ළමයි නිදා ගන්න එකනේ. අකාර්යක්ෂම කිසිම තේරුමක් නැති පැයක ඇහැරලා ඉන්නවට වඩා නිින්දත් නොනිින්දත් අතර ඉන්නවට වඩා ඔය පැය නිදාගෙන ඊට පස්සේ ඇහැරලා ඒකට හරියන්න වැඩිපුර රෑ හරි පැයක් වැඩ කරන එක හොඳයි නේ. හරි. ඒ නිසා මේ එහෙම වෙනස් කරගන්න දේවල් ඒකට ගැළපෙන ඇඩ්ජස්ට්මන්ට්ස් හදාගන්න. ඒක කිය කිය ඉන්න එපා. හා හරියන්නේම නැත්නම් ඒ පැය නිදා ගන්න. පැයක් විතර වාතියා ඔයාට නිදි මතම එන වෙලාව ඔයා නිදා ගන්න තියා ගන්න. ඒ වෙලාව නිදිනේ. එතකොට ප්‍රශ්නයක් නැහැ නඩු ගන්න. හිතේ අමාරුව හරි හරියනවනේ. හරි මං නිදාගත්තා. මං නිදා ගන්න හිතාගෙන හිටියා. මං හිතුවා වගේම නිදාගත්තා. සමහර ලාවට නිදා ගන්න හිතාගත්තම නිදි මත එන්නේ නැහැ. එහෙමත් වෙයි සමහර ලාවට ඔවා කරන්න යද්දි දැන් හරි දැන් එකයි මට නිදි මත එන වෙලාව දැන් මං නිදා ගන්න ඕනේ කියලා ඇඳට යනවා. නිදි මත එන්නේ නැහැ. එහෙම ඒවත් වෙයි. හරි. ඊ අර සයිකලොජිකල් කතන්දර එහෙම තියෙනවා. ඊවා ඒවට කොහොම හරි ෆේස් කරන්න ඕන. පුළුවන් නම් කැමැති විශේෂක ක්‍රියාකාරී වැඩක් දාගන්න, ඇවිදවිද පාඩම් කරන්න වගේ දේවල් ටිකක් දාගන්න. එහෙම බැරි නම් ඔයා මේ නිදා ගන්න. නිදාගෙන ඒ වෙලාව වෙන වෙලාවකින් අල්ලන්න. එහෙම හරි කරන්න. ඊට පස්සේ නිදිමත එන්න පුළුවන් හේතු. ඒ කියන්නේ ඕක ඇරෙන්න. ඒ කියන්නේ දවල්ට නිදිමත එන එකකින් ඒක ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. හැම මිනිස්සයම කතා කරන හැමෝටම තියෙන ප්‍රශ්නයක් ඒක. ඒතර ඒකට අර වගේ දෙයක් බලන්න. ඒ ඇරෙන්න අසාමාන්‍ය නිදිමතක් තියෙනවා නම් ඕකට වෙන්න පුළුවන් හේතු මෙන්න මේවා. සයිවට කරන්න පුළුවන් දේවල් ටිකත් අපි බලමු. නින්ද මදි වීම, ඒකට ගැළපෙන විදිහට නින්දක් දාගන්න. සහ නින්ද ක්වොලිටි නොවීම. මං කියන්නේ අර නින්ද ක්වොන්ටිටි එක නෙමෙයි ක්වොලිටි එක කියලා. නින්ද ක්වොලිටි නැතිවීම. ඒ කියන්නේ ලයිට් දාගෙන නිදි, මේසයක් උඩ නිදි. හරි. ඒක බෙල්ල මෙහෙම නමාගෙන වරකන් අනම්මනම් කෑලි බැරි කඩාගෙන නිදි.
හරි සමහරට නිදා ගන්නවද කියලා දන්නේ නැතුව ඔහි ආහාමන්නේ නින්ද ගිහලා. එතකොට එහෙම හැරෙන්නේත් නැහැ හරි වෙලාවකට. නිදා ගන්නකොට මම දැන් නිදා ගන්න යන්නේ කියලා පැය භාගයක් විතර ස්ක්‍රීන් අයින් කරලා. අර නිදා ගන්න කලින් ස්ක්‍රීන් ටයිමර් ගොඩක් වෙලාට ඒ උන් නිදා ගන්න කියලා ෆෝන් එක ඔබ ෆෝන් එකත් මවුන්ට් වැටලා එහෙම නිදා ගන්නේ. එහෙම නැතුව නිදා ගන්න කලින් පැය භාගයක්වත් අඩුමතරම ස්ක්‍රීන් නැතිව හරියට නිදා ගන්න. ඒතර ඇස් වලට තියෙන අමාරු අඩුයි. ලයිට් ඕෆ් කරලා පිළිවෙලකට හරි මන් දැන් නිදා ගන්නවා. මෙන්න මේ වෙලාවට මං ඇහැරනවා කියලා එක කොලිටි නින්දක් හදා ගන්න. නින්දේ ප්‍රමාණය අඩු වුණත් කොලිටි එක වැඩි නම් බොහොම අර මහන්සි ගතිය බොහොම අඩුයි. ඊට පස්සේ ආයෙ නින්ද යන ගතිය ගොඩක් අඩුයි. සමහර ලාවට ගොඩක් වෙලා නිදා ගත්තමත් නින්ද යන ගතිය වැඩි වෙන නිසා නින්ද වැඩි කරන්නත් එපා. ඕනට වඩා අඩු කරන්නත් එපා. ප්‍රශස්ත වේලාවක කොලිටි නින්දක් හදා ගන්න. හරි. ක්වලිටි එක වැඩි නින්දක් හදාගන්න ඒකට අර ස්ක්‍රීන් ටයිම් නැති බෑ වාගේ ඇතලි ඒව කරන්න ළමයි හරිද ඒව කෙරෙන්නේ නැහැ වගේ වයිලා ගහන්න එපා ඒ ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ ඔයාගේ අභ්‍යන්තර ප්‍රශ්න ටික ඔයා විසඳන්න ඕනේ ඒව මට විසඳන්නවත් වෙන කාටවත් විසඳන්න බෑ වාට බයින නිදා ගන්න කලින් පැය භාගයක් ෆෝන් එක අයින් කරලා තියන්න ඔයා අදක්ෂයෙක් ඔයා දුර්වලෙක් කොහොම මිනිස්සෙකුට මේ ලෝකේ සර්වයිව් වෙන්න බෑ විශේෂයෙන් ලංකාව වගේ රටක පවතින්න බෑ ඔයගලන්ට මේ අනිත් අත්ත ඔක්කොම නරකට හිටිද්දී ඔයා තමයි ඒවට විරුද්ධව නැගිටින්න ඕන මනුස්සයා ඔයාත් එතකොට ඒව කීයේ කී ඉන්නව නම් ඒවට යට වෙලා ඔයා ඉන්නව නම් වාගින් වැඩක් නැහැ. එහෙම මිනිසුන්ට මේක සර්වයිව් වෙන්න බෑ. එහෙම නිකන් මේ අර මේ දුර්වලයක් වෙන්න එපා. හේතු කියන එකෙක් වෙන්න එපා. හරි. ප්‍රශ්න වලට වාගේ පැත්තෙන් දෙන්න පුළුවන් විසඳුම දෙන්න මිනිස්සෙක් වෙන්න උපරිමයි. වාගේ පැත්තෙන් ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන මිනිස්සෙක් වෙන්න. හරි. එහෙම නැතුව මේ අර ෆෝන් එක, ඒ අරකයි මේකයි, ඒ වගේ වයිලා ගහන්න එපා. හරි. ඒ ඕනමයි නිදාගද්දි බැලෙනවනේ. ඒ කතන්දර කියන්න එපා. ඊට අමතරව ඉතින් මේ හරි පෝෂණයක් නැති එක හේතුවක් වෙන්න පුළුවන්. වතුර බොනවා මදි එක නිදිමත වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. වතුර බොන එක මදි එක නිදිමත වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. හොඳට වතුර බොන්නේ. හරියට වේලාවට වේල් තුන කාලා පිළිවෙලකට අර හොඳට පෝෂ්‍යදායි විදිහට කාලා බීලා ඉඳලා වතුර හරියට බොන්න. ඒව වැදගත්. ඒව මත නිදිමත වෙන්න පුළුවන්. ඒ මේ ජීවවිද්‍යාත්මක කාරණා මේවා මේ විද්‍යාවේ තියෙන දේවල් මම කියන්නේ හිතලු නෙමෙයි කියන්නේ. හොයලා බලලා කතා කරන්නේ. එහෙම තියෙනවා. ඊටමතරව ඉතින් සමහරට මොකක් හරි අසනීපයක් නිසා වෙන්න පුළුවන්. එහෙමනම් ඉතින් ඔයාට ඒ විදිහට හිතෙනවා නම් ගිහිල්ලා ડોක්ටර් කෙනෙකුට පෙන්නා. ඊ අදාළ ටෙස්ට් කරලා ඊට අදාළ බෙහෙත් ගන්නවා හරි එහෙම මොනවා හරි කරන්න වෙයි. එහෙම වෙන්න පුළුවන්. ඉතින් සමහරට තයිරොයිඩ් ප්‍රශ්නයක් නිසා, යකඩ ප්‍රශ්නයක් නිසා, ඒ වගේ දෙයක් නිසා සමහරට නිදිමත අර සාමාන්‍ය විදිහට එන්න පුළුවන්. හිමොග්ලොබින් මදි යන මන ප්‍රශ්න දෙන ඇනීමියා කියලා කියන්නේ මොකද්ද? රක්තහීනතාවය. ඒ පොඩි පොඩි දේවල් ඒවට බෙහෙත් තියෙනවා. ඒ වගේන් ඒවා හදා ගන්න පුළුවන්. සහ පාඩම් කරද්දී නිදිමත එන්න වෙන හේතු තියෙනවා. එකක් ඔයාට අධික මහන්සීනා ඒක නිදිමත වෙන්න හේතුවක්. ඉතින් ඒකට ප්‍රමාණවත් නිින්දක් අරගෙන තමන්ගේ ටයිම් එක හරියට මැනේජ් කරොත් ඒක බැලන්ස් වෙනවා. ඊට අමතරව වැඩ කරන තැන ආලෝකය මදිනම් එලි මහන කියන්නේ හුලං එන ගතිය මදිනම් එකම හුලං ටිකක් නම් නිරන්තරයෙන් කරකෙන්නේ නිදිමත වෙන්න තියෙන chance එක වැඩි. සහ ගොඩක් වෙලා එකම වගේ දෙයක් කරනකොට නිදිමත වෙන්න chance එක වැඩි. ඒතර ඒ අනුව වෙලාවෙන් වෙලාව වැඩ මාරු කර කර හොඳට එළිය තියෙන හොඳ හුලං තියෙන වාතාශ්‍රය තියෙන තැනක එහෙම පාඩම් කරන්න. ඒකමත් වෙනස් කරගන්න පුළුවන් සෑහෙන දේවල්. ඒ විදිහට ඒව හදා ගන්න. ඒ දේවල් ටික හදා ගන්න. ඒ වගේම පුළුවන් තරම් ඒකට තියෙන බලපෑම අයින් කරන්න. ඊට අමතරව ඉතින් ඔළුවේ හෙන ප්‍රෙෂර් එකක් තියෙනකොට වැඩ කරන්න ඕන මං වැඩ කරලා නැහැ මට ලකුණු නැහැ අම්මලා තාත්තලා මොනවයි කියලා අනම්මනම් ඒ වගේ හෙන ප්‍රෙෂර් එකක් ඔළුවේ තියෙද්දී ඒකත් නිදිමත එන්න හේතුවක් වෙනවා. ඉතින් එතකොට ඉතින් ඒව පුළුවන් තරම් ඉගෙනේ ඒව අවම වෙන විදිහට තමන්ගේ දවස හදා ගන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම වෙලාවක් තියාගන්න දවසේ අනිවාර්යයෙන්ම පැය භාගයක් තියාගන්න කිසිම ප්‍රශ්නයක් ගැන හිතන්න නැති වෙලාවක් දවසේ තියාගන්න දවසේ මැද්දට වෙන්න පුළුවන් නම් නැත්නම් අන්තිම හරියට වෙන්න උනත් කමක් නැහැ. පැය භාගයක් තියාගන්න කිසිම ප්‍රශ්නයක් ගැන ඔයා ඒ වෙලාවට හිතන්නේ නැහැ. ඔයා හිතන ඔයා ඒ වෙලාව නිකන් ඉන්නවා. කැමති ඕන දෙයක් කරන්න ෆෝන් නොබන් නැතුව කැමති නිකන් ඕන දෙයක් කරන්න. ඒ කියන්නේ ටීවී බලන ස්ක්‍රීන් සම්බන්ධ නැතුව සහ ප්‍රශ්න ගැන මොකුත් හිතන්නේ නැහැ. ඔයා වෙන ඕන විදිහකට ඒ කියන්නේ සින්දුවක් ඇහුවට එහෙම ප්‍රශ්නයක් නැහැ. නැත්නම් එලි පහලිය ඇවිදින්න ගියාට ගෙදර බල්ලෙක් ඌෙක් ඉන්නවනම් උන් එක සෙල්ලම් කරන්න ගියාට තමන් වෙන කැමති දේවල් තියනවනම් එහෙම කරාට නැත්නම් තමන්ම මොනවාරි කෑමක් හදාගෙන කියලා තමන් ආස ඕන දෙයක් එහෙම කරන්න පැය භාගයක් තියාගන්න කිසිම ප්‍රශ්නයක් ගැන ඒ වෙලාවෙ හිතන්න බෑ. මොන මුළු දවසම ප්‍රශ්න ගැන හිතේ තියෙද්දි ඒ පැය භාගෙ කිසිම ප්‍රශ්නයක් හිතන්නේ නැති වෙලාවක් තියලා ඒ වෙලාවේ තමන් ආස දේවල් කරන්න. දවසේ ඉතුරු ටික ලස්සනට යනවා ළමයි. එතකොට දවසේ ඉතුරු ටික ලස්සනට මේ වැඩ ටික යනවා. ආයෙ ප්‍රශ්න හිතෙන්නෙත් නැහැ. අර එහෙම මයින්ඩ්සෙට් එක වෙනස් වෙන දේවල් කරන්න.